දස දහස් ගණනේ අසරණ දරුදරයන්ට පිහිට වෙන ඕනෑම ගැටලුවකට ඇස් තනා පිට පිළිතුරු ලබා දෙන සෞම්‍යගුරු මෑණියන් ඉපැරණි අන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මගින් ඔබලව කොතැනක සිටියත් ඔබට පිහිට වෙන මෙතුමිය ගොඩක් විශේෂයි හැරගිය ඕනම කෙනෙක්ව දින නියම කර ඔබ ළඟට නැවත ගෙනත් දෙමි ඔබ විදේශගතව සිටියා වුණත් ඔබට අවශ්‍ය ඕනම කටයුත්තක් සයුරෙන් ඈතට බලපාන ලෙස ඉතාමත් සාර්ථකව කර දෙමි ස්ත්‍රිය පුරුෂ අවශ්‍ය කර දීම ග්‍රහපල සඳහා යන්ත්‍ර දැමීම අනිවින කොටගෙන කැපීම සතුරන් මෙල්ල කිරීම ඇතුළු ඔබගේ ඕනෑම කටයුත්තක් විශ්වාසවන්තව කර ගැනීමට සෞම්‍ය ගුරුමෑණියන්ට දැන්මෑමතුමක් ලබා ගන්න 077 169 728 इमो वाट्सएप वैबवलिंद संबंध विय हैक आईबोवन अद मंगवालाट विशेष वटिन केम क्रमयक अरगेन आवे इतिन गोडाक दिनाट तीन गैटलुवाक प्रश्नयक तमाई तमंगे निवसे व्यापारिक स्थाने तमंट दीवनुवाक नैति बव ඉතින් තමන් ගේන මුදල් තමන් හම්බ කරන මුදල් ඉක්මනින් වියදම් වෙනවා. ඉතින් මේ වගේ ගැටලු නිසා ගොඩක් දෙනා ගොඩක් පීඩාවන්ට ලක් වෙලා තින්නේ. දැන් පවතින තත්ත්වයත් එක්ක අපේ ආර්ථික මට්ටම ගොඩක් පල්ලෙහාට බැහැලා තින්නේ. ඉතින් ජීවත් වෙන්න විදිහක් නැහැ. කන්න බොන්න පවා අගහිඟකම් තියෙනවා. ඉතින් අද මං කියලා දෙන්නේ ඔයාලට ඔයාගේ සෞභාග්‍ය සශ්‍රීකත්වයේ ඔයාගේ ගෙදරට එමන් නැත්නම් ඔයාගේ ව්‍යාපාරික ස්ථානයට කැන්දෙන හැම වෙලාවෙම මුදල් ඉතිරි වෙන සල්ලි ධන උල්පත් ලබා එන කෙම් ක්‍රමයක් තමයි කියලා දෙන්නේ. ඉතින් මේ කෙම් ක්‍රමය ඕකුල හරියට කරන්න හරියට කරොත් ලොතරැයි දිනුම් වාසනාව පවා ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මුලින්ම මතක් කරන්න ඕනේ අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. එහපැත්තේ තියෙන bell සලකුණ click කරත් වීඩියෝ එකක් දාපු ගමන් අපේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් මේ දේ කරන්න යම් කිසි දිනයක් වෙලාවක් තියනවාද කියලා කවුරු හරි ඇහුවොත් නැහැ. ඔගලන්ට නිශ්චිත දිනයක් වෙලාවක් නැහැ. හිතේ තියෙන භක්තිය සහ විශ්වාසය විතරයි අපිට අවශ්‍ය වෙන්නේ. මෙතනදී ඔයගොල්ලෝ විශේෂයෙන් පේ වෙන්න ඕනේ නැහැ. එහෙම මස් මාළු කන්න ඕනේ නැහැ. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න ඕනේ නැහැ කියලා. මෙතනදී එහෙම විශේෂයෙන් පේ වෙන්න ඕනේ නැහැ. නමුත් එහෙම පේවිලා කරනවා නම් හොඳයි. නමුත් එහෙම විශේෂයෙන් පේ වෙන්න ඕනේ නැහැ. ඉතින් මම කියන්නම් මොනවද අවශ්‍ය කරන්නේ කියලා මේ කෙම කරන්න. ඉතින් මම නැවත මතක් කරනවා මේ දේ කරන්න නිශ්චිත දිනයක් වෙලාවක් නැහැ. ඔයාලා කෙම්මුර දවසක කරනවා නම් ගොඩක් හොඳයි. නමුත් එහෙම කෙම්මුර දවසකම කරන්න ඕනේ කියලා නියමයක් නැහැ. කැමති දිනයක කැමති වෙලාවක කරන්න පුළුවන්. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා අපි බලමු. ප්‍රධාන වශයෙන් අපිට අවශ්‍ය වෙනවා මුහුදු වැලි. අපිට ප්‍රධාන වශයෙන් මුහුදු වැලි අවශ්‍ය වෙනවා. කාට හරි මුහුදු වැලි හොයාගන්න නැත්නම් ඔයාට පුළුවන් ඒ වෙනුවට ගංගකෙන් ලබාගත් වැලි ගන්න පුළුවන්. ඉතින් ඒ කනෙක්ට් නැත්නම් ගැටලුවක් නැහැ. ගෙවත්තේ තියෙන වෙනත් පස් දුඹුරු පැහැති පස් හෝ ඔයාට ගෙවත්තේ තියෙන පස් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ගොඩක් හොඳ මේ මුහුදු වැලි පාවිච්චි කරනවා නම් ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මේ වගේ ඇලුමිනියම් කප් එකක්. මේ වගේ පුංචි ඇලුමිනියම් කප් එකක් අපිට අවශ්‍යයි. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා හැන්දක්. මේක ප්ලාස්ටික් වුණත් ඇලුමිනියම් වුණත් ගැටලුවක් නැහැ. නමුත් මෙතනදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ හැන්ද ඔයා කවදාවත් පාවිච්චි කරපු නැති හැන්දක් වෙන්න ඕනේ. අලුතෙන්ම ගත්ත හැන්දක් වෙන්න ඕනේ. මේ කප් එක ගත්තත් ඔයා පාවිච්චි කරපු නැති කප් එකක් ගන්න, පිළී જાති හිම දාපු නැති කප් එකක් ගන්න. ඒ වගේම අපිට බොත්තමක් අවශ්‍ය වෙනවා. මේ බොත්තම ගැන කිව්වොත් සමහර බොත්තම් තියෙනවා ඒ බොත්තමේ මෙතන සිදුරු දෙකයි තියෙන්නේ. සමහර බොත්තම් තියෙනවා සිදුරු තුනක් තියෙනවා. ඉතින් මං අරන් තියෙන බොත්තමේ ඔයගොල්ලොන්ට පේනව ඇති සිදුරු හතරක් තියෙනවා. ඕගොල්ලෝ අනිවාර්යෙන් තෝරගන්න ඕනේ සිදුරු හතරක් තියෙන බොත්තම. ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම තෝරගන්න ඕනේ සිදුරු හතරක් තියෙන බොත්තමක්. සිදුරු දෙකක් තියෙනවත් තුනක් තියෙනවත් තනි සිදුරක් තියෙන බොත්තමක්වත් ඔගොල්ලෝ තෝරගන්න එපා. අනිවාර්යයෙන්ම සිදුරු හතරක් තියෙන බොත්තමක් ඔගොල්ලෝ තෝරගන්න ඕනේ. බොත්තමේ පාට ගැටලුවක් නැහැ. මේ වගේ කියන්නේ ටිකක් කළු පහති නැත්නම් අඳුරු පැහැති පාටක් තෝරගන්නව නම් හොඳයි. එහෙම නැත්නම් කිසිම පාටේ වර්ණයේ ප්‍රශ්නයක් නැහැ. ඔගොල්ලෝ කැමති පාටක් තෝරගන්න පුළුවන්. අනිවාර්යෙන් සිදුරු හතර තියෙන්න ඕනේ. ඉතින් මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ. ඔයාල මේ දේ කරනකොට කාටවත් කියන්න එපා. කරා කියලා කාටවත් කියන්නත් එපා. මොකද මේක කෙමක්. ඔගොල්ලෝ එහෙම කාට හරි කිව්වොත් එහෙම මේ කෙමේ තියෙන ප්‍රතිඵල ඔගොල්ලොන්ට නැති වෙනවා.
දන්නති කෙනෙක්ට මේක කියලා දෙන එක වෙනම දෙයක්. නමුත් ඔයාලා මේ දෙක කරා කියලා කියන එක කියන්න එපා කොයිම වෙලාවකවත්. හරි. ඉතින් අපි මේ ටික මේ විදිහට පැත්තකින් තියා ගන්නවා. අපි මේ මුහුදු වැලි ටික ගන්නවා. ඒ වගේම බොත්තම අරගෙන මම මේ බොත්තම මුහුදු වැලි මැද්දෙන් තියලා මේ පීරිසි අල්ලලා මම මන්ත්‍රයක් කියනවා හත් වතාවක්. ඕම් ධනලක්ෂ්මී නමෝ නමහ. ओम धनलक्ष्मी नमो नमः කියලා මම හත් වතාවක් මේ මන්ත්‍රය කියනවා. මං කියන ඉවර වෙලා මේ බොත්තම නැවත අරගෙන අනෙක් පීරිසියෙන් තියනවා. තියලා මම මේ ඇලුමිනියම් කප් එකට මේ වැලි ටික හත් වතාවක් මතුර ගත්ත බල කරපු වැලි ටික මම මේ කප් එකට දානවා. මම මේකෙදි අත පාවිච්චි කරන්නේ නැහැ. ඕගොල්ලෝ දැනගන්න ඕන කාරණාවක් තමයි ඕගොල්ල මේ දෙයිදි අත පාවිච්චි කරන්න බෑ. ඔයගොල්ල හැන්ද තමයි පාවිච්චි කරන්න ඕනේ. මේ විදිහට මං හැන්දෙන් අරගෙන වැලි ටික හැලෙන්නේ නැතුව බිමට හැලෙන්නේ නැති වෙන්න මම මේ විදිහට දා ගන්නවා. මෙතනදී ඔයාලා අනිවාර්යයෙන්ම මේ කප් එකට ප්‍රමාණවත් වෙන වැලි තමයි ගන්න ඕනේ. කප් එකට වඩා අඩුවෙන් ගන්නත් එපා, කප් එකට වඩා වැඩියෙන් ගන්නත් එපා. ඔයගොල්ල හරියටම මේකේ ප්‍රමාණය බලලා ඒ වැලි ගන්න. ඉතින් ඔයාලා මේකෙදි අත පාවිච්චි කරන්නේ නැතුව තමයි මේ සම්පූර්ණ වැලි ටික දාගන්න ඕනේ. හැන්ද පාවිච්චි කරලා මේ වැලි ටික ඔක්කොම ඔයාලා මේකට දාගන්න ඕනේ. මේ වැලි හැලෙන්න දෙන්න එපා. මේ විදිහට සියලුම වැලි ටික අපි දාගත්තා. මේ කප් එකට දාගත්තා. දැන් පේනවා මේ කප් එකෙන් එකක් මෙතන වැලි තියෙනවා. කප් එකෙන් භාගයක් වෙන්නත් බෑ, කප් එකෙන් උතුරලා යන්නත් බෑ. මේ වගේ ප්‍රමාණයක් වෙන්න ඕනේ. ඊළඟට අපි මතුරුපු බොත්තම අරගෙන මේ වැලි වල හරි මැද්දෙන් මේ විදිහට තියලා පොඩ්ඩක් තද කරන්න. මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට පොඩ්ඩක් තද කරන්න. ඉතින් මේක ඔයා ඔයාගේ නිවසේ ඔයාට පුළුවන් කාමරේ තියාගන්න. එහෙම නැත්නම් මුළු තැන් ගෙදර තියාගන්න පුළුවන්. වගේ ව්‍යාපාරික ස්ථානයේ නම් වගේ ව්‍යාපාරික ස්ථානයේ ප්‍රධාන දොරාසල තියාගන්න පුළුවන්. ඉතින් මේ දේ ඔයා කරලා බලන්න අනිවාර්යෙන් ඔයාට ලොකු ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඔයාට හිතාගන්න බැරි විදිහට ඔයාට මුදල් ආකර්ෂණය වෙන්න පටන් ගනී, ඔයාට ධන ලාභ ලැබෙන්න පටන් ගනී. ලොතරැයි දිනුම් වාසනා පවා ලැබීමේ ඉඩකඩ තියෙනවා මේ කෙම් ක්‍රමය හරහා. ඉතින් ඔයාගේ ආර්ථික ගැටලු ගොඩක් විසඳෙන්න පටන් ගනී. ඔයා රැකියාව බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ඔයාට රැකියා අවස්ථා පවා ලැබෙයි. ඔයාට ව්‍යාපාරික අවස්ථා ලබා ගන්න රුකුලක් වෙනවා මේ කෙම් ක්‍රමය. ඉතින් මේ සම්බන්ධයෙන් තේරුණේ නැති දෙයක් තියෙනවා නම්, පැහැදිලි නැති දෙයක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න පිළිතුරක් ලබා දෙනවා. කාට හරි ගැටලුවක් එන්න පුළුවන් මේක අලුත් කරන්න ඕනද කියලා. ඔගොල්ලෝ සාමාන්‍ය මාස 3කට සැරයක් වගේ අලුත් කරන්න ගැටලුවක් නැහැ. ඒ හැරුණාම අලුත් කරන්න යන්න ඕනේ නැහැ. මාස 3කට සැරයක් අලුත් කරනකොට මේ බොත්තමම පාවිච්චි කරන්න, වෙන බොත්තම් පාවිච්චි කරන්න යන්න එපා. වැලි ටිකත් ඔයා මේ වැලි ටිකම පාවිච්චි කරන්න. ඔයා මේ වැලි ටිකම පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඔයාට අලුතෙන් වැලි ගන්න වුණත් පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ඔයා අලුතෙන් වැලි ගන්නව නම් මේ වැලි ටික නොපෑගින ස්ථානයකට බැහැර කරලා අලුතෙන් වැලි අරගෙන ඔයා ඒකට ජප කරලා මේ විදිහට කරන්න. එහෙම නැත්නම් මේ වැලිම නැවත අරගෙන ඔයාට මේ විදිහට මතුරලා මේ විදිහටම අලුත් කරන්න පුළුවන්. මේ දේ ඔයාට මේ දේ හැකියාව තියෙන අලුත් කරන්න. නැවත එහෙම මාස 3න් 3ට තමයි ඒක කරන්න ඕනේ. ඊට කලින් කරන්නත් එපා, ඊට පහුවෙලා කරන්නත් එපා. හරියට මාස 3ක් බලලා කරන්න. දවස් දෙකක් පහුණාට ගැටලුවක් වෙන්නේ නැහැ. පුළුවන් නම් මාස 3 සම්පූර්ණ වෙනකොටම අලුත් කරන්න බලන්න. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න කියලා නැවත වතාවක් මතක් කරනවා. මේ වගේ ප්‍රයෝජනවත් වෙන වීඩියෝ එකක් අරන් නැවත ඔයාලා හමුවට එන්නම්. ඔයාලා සියලු දෙනාට සුබ දවසක්. දස දහස් ගණනේ අසරණ දරුදරයන්ට පිහිට වෙන ඕනෑම ගැටලුවකට ඇස් පනා පිට පිළිතුරු ලබා දෙන සෞම්‍ය ගුරු මෑණියන්. ඉපැරණි යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මගින් ඔබ ලොව කොතැනක සිටියත් ඔබට පිහිට වෙන මෙතුමිය ගොඩක් විශේෂයි. හැරගිය ඕනම කෙනෙක්ව දින නියම කර ඔබ ළඟට නැවත ගෙනත් දෙමි. ඔබ විදේශගතව සිටියා වුණත් ඔබට අවශ්‍ය ඕනම කටයුත්තක් සයුරෙන් එතරට බලපාන ලෙස ඉතාමත් සාර්ථකව කර දෙමි.
ස්ත්‍රිය පුරුෂ අවශ්‍ය කර දීම ග්‍රහපල සඳහා යන්ත්‍ර දැමීම අනිවින කොටගෙන කැපීම සතුරන් මෙල්ල කිරීම ඇතුළු ඔබගේ ඕනෑම කටයුත්තක් විශ්වාසවන්තව කර ගැනීමට සෞම්‍ය ගුරුමෑණියන්ට දැන්මම තුමක් ලබා ගන්න 077 16 628 ඊමෝ WhatsApp Viber වලින්ද සම්බන්ධ විය හැකිය